මම සුජිත් අන්නමලේ මම සහභාගී වෙන්නේ සිවිල් සමාජ ක්‍රියාකාරකෙක් විදිහට මේ වැඩසටහනට සහභාගී වෙන්නේ මිස්ටර් වංජු සහ ડોක්ටර් විඤ්ඤා කියපු විදිහට තමයි අපේ ප්‍රෝග්‍රෑම් එක ඉස්සරහට යන්නේ මම පොඩ්ඩක් හඳුන්න මුලින්ම කතා කරන්නම් මේ අර්බුදයට අතර අපිට මොකද්ද වෙලා දැන් මේ රටර මොකද්ද වෙලා තියෙන්නේ කියන ගැන පොඩි හැඳින්වීමක් කරලා ඉන්නම් මේ වගේ වැඩසටහනක් අපිට ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා කියන්නේ මොන රටක් ඇතුලේ ඒක සතුටට කාරණයක් නෙවෙයි අපි දුක් වෙන්න ඕනි කාරණයක් රටේ ජනතාව විදිහට ඒත් අවාසනාවකට අපිට මේ වැඩේ කරන්න වෙලා තියෙනවා හේතුව තමයි අවුරුදු දෙකමාරක් ඇතුළත මේ පාලකයෝ රට ගෙනලා දාලා තියෙන තැනට ජාතික ආරක්ෂාව ජාතික ආරක්ෂාව කියලා බලයට ඇවිල්ලා ජාතික ආරක්ෂා ප්‍රධාන අංගයක් වෙච්ච ෆුඩ් සිකියුරිටි ආහාර සුරක්ෂිත බව රැක ගන්න බැරුව අද වෙනකොට මිනිස්සු බඩගින්නේ දුක් විඳින තැනට රටේ ජනතාව පත් වෙලා තියෙනවා ඒකට සම්පූර්ණයෙන් වග කියන්න ඕනේ මේ අවුරුදු දෙකමාරක් ඇතුළත රට පාලනය කරපු පාලකයෝ කියන එක මුලින්ම සඳහන් කරලා ඉන්න ඕනේ රට ඒ වගේ තත්යකට යද්දී ආහාර අර්බුදයකට ගියන් පස්සේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවයක් වෙච්ච කෑම සපයා ගන්න බැරුණෙන් පස්සේ තමන්ගේ දරුවා බඩගින්නේ නටනකොට මිනිස්සු කරන්න හද ඉලංග ගන්න ස්ටෙප් එක තමයි හොරකම් කරලා හරි මිනි මරලා හරි මොන හරි දෙයක් කළා තමන්ගේ දරුවාගේ බඩගින්න නිවන එක ඒ වගේ තැනකට මෙරට තල්ලා ගියොත් අපි හැමෝටම තියෙන්නේ ජීවත් වෙන්න බැරි වටපිටාවක් අපි හැමෝටම හැදෙනවා අපේ පර්සනල් ලයිෆ් එක පවා තර්ජනයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් සිංගුලිට ශ්‍රී ලංකා සහ සර්වෝදය එක්ව කරන වැඩසටහනට සමාජ ක්‍රියාකාරිකයෙක් විදිහට මගේ දායකත්වය දෙන්න සහ මම කැමති වෙන්නේ මම කැමති නැහැ ඒ වගේ අන්රෙස්ට් එකක් තියෙන රටක ජීවත් වෙන්න. ඒක මටත් තර්ජනයක් මගේ පවුලේ හැටත් තර්ජනයක් සහ අපි හැමෝටම තර්ජනයක් නිසා. ඉතින් ඒකට යම් කිසි උත්තරයක් හොයන්න පුළුවන් නම් ඒ හොයන්න පුළුවන් විසඳුම තමයි මේ වෙලාවේ අපි කරමින් ඉන්නේ. මම රටේ හැමෝටම ආරාධනා කරනවා එන්න මේ වැඩෙත් එක්ක සම්බන්ධ වෙන්න ඩොනස්ලට ආරාධනා කරනවා එන්න ඕගොල්ලොන්ගේ මේ වැඩේට උදව් කරන්න ඒ වගේම රට වටේම ඉන්න සිවිල් සමාජ ක්‍රියාකාරීන් එක එක සංවිධාන හැමෝටම පුළුවන් තමන්ගේ ප්‍රදේශයේ මිනිස්සුන්ගේ ආරක්ෂාව බලාගන්න මිනිස්සු වෙනුවෙන් නැගී සිටින්න මේ වගේ වැඩ හැමතැනම පටන් ගන්න අපි රාජ්‍යයට බැරිුණාට අපේ මිනිස්සුන් ආරක්ෂා කරන්න අපිව ආරක්ෂා කරන්න අපි එකතු වෙලා අපිව බලාගමු මේ අසීරුම අවස්ථාවේ අපි ළඟින් ඉන්න මිනිස්සෙව ආදරයෙන් පරිස්සම් කරගමු ඒත් එක්කම තමන්ගේ පීඩාවට පත් වෙලා ඉන්න මිනිස්සුන් ආරක්ෂා කරන ගමන් ඒ පීඩාවට පත් කරපු මිනිස්සුන් ඒ කියන්නේ පාලකයන්ව දෙසට ඒ පීඩනය යොමු කරලා ඒගොල්ලොන්ගෙන් දීර්ඝකාලීන විසඳුම් ඉල්ලගමු මෙරට සංවර්ධනය කරමු මෙරට ගොඩ දාමු මෙරට අපිට ජීවත් වෙන්න පුළුවන් අපේ දරුවන්ට ජීවත් වෙන්න පුළුවන් ලස්සනට හදාගන්නකම් අපි හැමෝම එකතු වෙලා ෆයිට් කරමු මේ වෙලාවේ අපි හැමෝම ආදරෙන් අපි බලාගමු ස්තුතියි